ආයුබෝවන් සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා කන මස් මාළු වලට වඩා බිත්තර වල පෝෂණ ගුණය ඉතාමත් ඉහළයි බිත්තරයක් ගත්තාම සුදු මදය සහ කහ මදය යනුවෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙන්න මේ සුදු මදය තුල 86%ක්ම තියෙන්නේ ජලය ඉතිරි 14%න් 13%ක්ම තියෙන්නේ ප්‍රෝටීන් ප්‍රෝටීන් හැරෙන්නට ඛනිජ හා මේදය සුළු වශයෙන් මෙන්න මේ බිත්තර තුල අඩංගු වෙලා තියෙනවා මේ බිත්තර වල වැදගත්ම කොටස තමයි කහ මදය ඒ කහ පැහැ වෙන්න හේතුව තමයි සෙන්කෝපිල් වර්ණකය අඩංගු වෙලා තිබීම බිත්තරයක කහ මදය සුදු මදය තරම් ජලය අඩංගු වෙන්නේ නැහැ කහ මදයේ ජලය 61%ක් වගේ ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ කහ මදයේ 17%ක් ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා වගේම මේදය සමග කොලෙස්ටරෝල් 21%ක් වගේම ඛනිජ ලවණ 1%ක් අඩංගු වෙනවා ඒ ඛනිජ ලවණ අතර ෆොස්ෆරස් කැල්සියම් පොටෑසියම් සල්පර් යකඩ සහ සෝඩියම් ප්‍රධාන තැන ගන්නවා බිත්තරවල අඩංගු වෙලා තියෙන කැල්සියම් නිසා අපේ දත් සහ අස්ථිවල වර්ධනය කෙරෙහි ඒ ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා ඒ වගේම ෆොස්ෆරස් මගින් අස්ථි විකෘති වීම මගහරවා ගන්නට දායකත්වය ලබා දෙනවා යකඩ ලැබීමෙන් රක්ත හීනතාවයේ ඇතිවීමද වළක්වා ගන්න පුළුවන් බිත්තරයක අඩංගු විටමින් වර්ග අතර ප්‍රධාන තැනක් ගන්නේ විටමින් A සහ D ඒ වගේම විටමින් E ද අන්තර්ගත වෙලා තියෙනවා ඒ නිසා විටමින් ඌනතාවය මගහරවා ගන්නද මෙන්න මේ බිත්තරවල ආහාරයට ගැනීම අපට හැකියාවක් තියෙනවා ඉතින් මෙන්න මේ බිත්තරවල පෝෂණ ගුණය කිකිලිය ලබා ගන්නා වූ ආහාර මතද අඩු වැඩි වීම සිද්ධ වෙනවා කිකිලිය පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර ලබා ගන්නවා නම් ඒ බිත්තරවලද පෝෂණ ගුණය හොඳින් වර්ධනය වෙනවා ඇතරම ඔයා දවසකට බිත්තර කීයක් ආහාරයට ගන්නවද ඉතින් සමහර අය නම් බිත්තර කිහිපයක් දවසකට ආහාරයට එකතු කරගන්න පුරුදු වෙලා තියෙනවා බිත්තර වැඩිපුරම ආහාරයට ගන්න කවුද දන්නවද බිත්තර වැඩිපුරම ආහාරයට ගන්න පුරුදු වෙලා තියෙන්නේ ඇමරිකානුවන් අපේ රටේ දිනකට බිත්තර 3ක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ආහාරයට ගන්න අය නැතුවමත් නෙවෙයි වර්තමාන ලෝකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වන්නේ බිත්තර කොයිතරම් ගුණදායක වුණත් අධික ලෙස ආහාරයට එකතු කර ගැනීම ශරීරයට අහිත කරන බවයි ඉතින් මෙන්න මේ තොරතුරු තවත් ඉස්සරහට දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම ඔය විදිහටම එකතු වෙලා ඉන්න ඉතින් මෙන්න මේ බිත්තර මගින් ශරීරයට හිතකර දේවල් ලබා දෙනවා වගේම අහිතකර ප්‍රතිඵලත් අපට ලබා දෙනවා අපේ සමහර වැඩිහිටියන් කියනවා බිත්තර අමුයෙන් බොන එක ඒ වගේම බිත්තර භාගයට තම්බලා කන එක ගොඩක් හොඳයි කියලා. නමුත් ඔබ දන්නවාද එය මාරාන්තික බව? ඉතින් මෙන්න මේ බිත්තර ගැන පරීක්ෂණය කරපු ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වලා දෙන්නේ භාගයට තම්බව බිත්තර මෙන්ම අමුයෙන් බිත්තර ආහාරයට එකතු කර ගැනීමෙන් වමනේ යාම පාචනය වගේ රෝග තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ වෛද්‍යවරු තවදුරටත් පෙන්වා දෙන්නේ මේ තත්වය ඇති වෙන්න හේතුව වන්නේ බිත්තර තුළ අඩංගු වෙලා තියෙන සල්මොනෙල්ලා ගණයට අයත් වෙන බැක්ටීරියාවක් නිසා බවයි. එයින් සල්මොනෙල්ලා ෂන්ටේට් බැක්ටීරියාව ඉතාමත් භයානක බව පෙන්වා දෙනවා. ඇමරිකානු වෛද්‍ය සංගමය වසර දෙකකට අධික කාලයක් සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ඔවුන් නම් පෙන්වලා දෙන්නේ පුද්ගලයන් 2000ක් යොදාගෙන සිදු කළ මෙන්න මේ පරීක්ෂණයෙන් 11 දිනක්ම මෙන්න මේ බැක්ටීරියාවට ගොදුරු වෙලා හිටිය බවයි ඔවුන් පෙන්වලා දෙන්නේ මේ බැක්ටීරියාව කිකිලියගේ බඩවැල් තුල ජීවත් වෙනවා වගේම මේ මාරාන්තික බැක්ටීරියාව මල ද්‍රව්‍ය සමග කිකිලියගෙන් පිට වෙන බවත් මේ වෛද්‍යවරුන් පෙන්වලා දෙනවා ඒ වගේම දමන ලද මේ බිත්තරවල යම් පළුදු වීමක් තිබුණොත් එම බැක්ටීරියාව බිත්තරයේ තුලට ඇතුල් වෙන බව මේ වෛද්‍යවරුන් පෙන්වලා දීලා තියෙනවා බිත්තර තුල වර්ධනය වෙන මෙම බැක්ටීරියාව අපගේ සිරුර තුලට ඇතුළු වී නිකන් ඉන්නේ නැහැ. ඔවුන්ගේ බලය පෙන්වනවා. ඒ කොහොමද බඩ පිපුම, බඩේ ගාය, පාචනය, වමනේ යාම වගේ දේවල් වලින්. ඉරි තැළුණු බිත්තරවල මෙන්ම හොඳ තත්ත්වයේ පවතින බිත්තරවලද මේ බැක්ටීරියාව ජීවත් වෙනවා. බිඳිලා නැති බිත්තරවලට මේ සල්මොනෙල්ලා බැක්ටීරියාව ඇතුල් වන්නේ කිකිලියගේ ඩිම්බකෝෂ තුලදීම වීම විශේෂ වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ දරුණු බැක්ටීරියා විනාශ කරන්න නම්
अभी कलयुत्ते बितर होंदिंग तंबगन्नुआ वगेम एवगेम बितर होदिं बेंदगेन आहारेट गैनीम तमाय इतामत वेदगत वेन इतिंग अन्ने निसा ओयालाय बितर आहारेट गन्नकोट ए होंदिं तंबला इमनत्तन होंदिं बेंदगेन आहारेट एकतु करगन्न मतक तियागन्न इतिं मेन्न मे सुविशेषी तोरतुरु समग अदट अपि ओबेन समु गन्नो इतिं इदिरीदि तव मे वगे देवल दैनगन्न अपे चैनल एकत अम्मतक नोकर सब्सक्राइब करला तियागन्न इतिं अपि गिहिल्ला इन्न हेमोटम सुभ दवसक्।